අයිබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SLWN knowledge මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ වර්තමානයේ අප භාවිතා කරන මුද්දරයක් වටේට කුඩා සිදුරු ආවි කොහොමද කියලා. මුල්ම යුගයේ පැමිණි මුද්දර කතුරකින් කපා ඇලවිය යුතු වුණා. මුලින්ම මුද්දරේ භාවිතය ආරම්භ වන්නේ එංගලන්තයේ ක්‍රිස්තු වර්ෂ 1440 මයි මස 6 වෙනිදා. ඒ වගේම මේ මුද්දරය පෙනීබ්ලක් කියන නමින් හඳුන්වනවා. මේ මුද්දරය නිර්මාතෘ ශ්‍රීමත් රෝලන් හිල් මහතා. ඒ වගේම මේ මුද්දරය සිතුවම් කර තිබුණේ විලියම් හංග්‍රීස් නම් චිත්‍ර ශිල්පියා විසින්. මේ මුද්දර පත්‍රිකාවක මුද්දර 240ක් අඩංගු වෙලා තියෙනවා. ඒ වගේම නිකුත් කර ඇති මුණ පෙනීබ්ලක් මුද්දර සංඛ්‍යාව 68 මිලියන 1080ක් විදිහට තමයි වාර්තාගත වෙන්නේ. මම කලින් කිව්වා වගේම මුල්ම යුගයේ භාවිත කරපු මුද්දරවල වර්තමානයේ දක්වත හැකි කුඩා සිදුවීම් තිබුණේ නැහැ. ඉතින් එම මුද්දර කතුරකින් කපා ගැනීමට සිදු වුණා. 1850 දී ලන්ඩනයේ මාධ්‍යවේදියෙක් ඕ ෆවුලර්ට තම මුද්දර කොළයෙන් මුද්දර කපා ගැනීමට කතුරක් සොයා ගැනීමට නොහැකි වුණා. ඔහු අල්පනෙත්තක්ගෙන මුද්දරේ වටා හිල්විද එය ඉදාගත්තා. ඔහුගේ මිත්‍ර හෙන්රි ආචර් මෙම ක්‍රියාව දුටුවා. ඉතින් ඔහොම උත්තරවල හිල් විදන යන්ත්‍රය තැපල් කාලාල සඳහා නිපද වූවා. මෙම නිසා වර්තමානයේ අප භාවිතා කරන මුද්දරයන් නිවැරදි ආකාරයට ඉරා ගැනීමට ඇති කුඩා සිඳුරු සඳහා වන කෞරේම හිමිවන්නේ හෙන්රි ආචර් මහතාට. ඉතින් මේ ආකාරයට තමයි වර්තමානයේ අප භාවිතා කරන මුද්දර වටා කුඩා සිඳුරු පැමිණියේ.